ආරම්භ වූ ජීවිතයක දේදුන්නක හැඩය ගත්ත. ආදරයේ උණුසුමාර ජීවිතේ නම පිටුවක් ආරම්භ. අනුෂ්ක උදාරිට මංගල කොළඹ රජයේ ආයතනයක සේවය කරගෙන ඉඳිද්දී මගේ අම්මී තාත්තී මට ප්‍රොපෝසල්ස් හොයලා තිබුණා. එයාලා මට කිව්වෙත් නැහැ හොයනවා කියලා. ඉතින් මම දන්නේ නැහැ. එක දවසක් අම්මී කොමාරි කොළඹ ඇවිල්ලා මට කිව්වා "දෝනි මෙහෙම ප්‍රොපෝසල් එකක් ඇවිල්ලා තියෙනවා. මොනාද කියන්නේ? Facebook එකේ සර්ච් කරලා බලනවාද?" කියලා. ඊට පස්සේ කොමාරි අම්මිත් එක්ක මම සර්ච් කරලා බැලුවා ඒ වෙලාවේ. ඒ වෙලාවේ සර්ච් කරලා බලද්දී මම ඒ වෙලාවෙම ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. මම ඊට පස්සේ අම්මිය හවා මොකද කියන්නේ කියලා මම කිව්වා මම මුකුත් කියන්නේ නැතුව මං කිව්වා බලමු කියලා. ඔව් මම අනුෂ්ක. මමත් කොළඹ රැකියාවක් පෞද්ගලික ආයතනයක රැකියාවක් කර කර හිටියේ. ඒ අතරතුර අම්මලයි අප්පච්චිලයි මට විවාහ යෝජනා බල බල තමයි හිටියේ. ගොඩක් දේවල් ආවා. මං බැලුවා ගොඩක් ඒවා රිජෙක්ට් වුණා. මං කැමැත්තක් දැක්වුවේ නැහැ. ඔහු මම ඉන්නකොට එක දවසක අපච්චි මට කිව්වා මෙහෙමයි ඇවිල්ලා තියෙනවා මේ අපච්චි කතා කරලා තියෙනවා මේ එක ප්‍රොපෝසල් එකකට ගියකට මේ Facebook එකෙත් ඇඩ්‍රස් එක හම්බෙලා තිබ්බා බලන්න කියලා කිව්වා අම්මයි අක්කයි ඉස්සරහා මම එක දවසක් හවස ඉඳලා දවසක නිවාඩු දවසක බැලුවා ඉතින් ඊට පස්සේ කොමහරි අම්මිලා අම්මී හොරොස්කෝප් බලලා තිබුණා අපි දෙන්නගේ හොරොස්කෝප් හොඳටම මැච් වෙනවා කියලා ඊට පස්සේ ගෙවල් වලට එන්න කලින් කොමහරි අපි දෙන්නා ඒ අතරතුරේදී Facebook එකේ chat කරා ඊට පස්සේ අයියගේ අප්පච්චි මට මගේ නම්බර් එක අයියට දීලා මට අප්පච්චි කතා කරලා කිව්වා පුතා දැන් හොරොස්කෝප් නු මැච් වෙන හින්දා දෙන්න කතා කරලා බලන්න කියලා ෆෝන් නම්බර්ස් දුන්නා ඊට පස්සේ අයියා මට කතා කරා ඔහොම ඉන්නකොට ගෙවල් වලින් දෙපැත්තේ කතා කරලා හොරොස්කෝප් බලලා කැමතිුනේ හින්දා අපිට පොයේ දවසක යන්න හම්බුණා උදාරිලා ගෙදර ඔව් ඊට පස්සේ අපේ ගෙදර ආවට පස්සේ කොහමරි මම අයියලා එන්න ගෙදරට එනවා ලං එනකොට මම හොඳටම එක්සයිට් වෙලා ඊට පස්සේ අම්මි මට පැන්ඩවලුත් ගෙනත් දුන්නා ඊට පස්සේ අයියා ළඟට ගියාම මමත් ගොඩක් බයෙන් හිටියේ Facebook එකේ ඉන්න කෙනාමද මේ ෆෝන් එකෙන් කතා කරන කෙනාමද මේ කියලා ඊට පස්සේ කොමාරි අයියා ළඟට ගියාම මට ඒ අර excitement එක ගොඩක් නැති වුණා ඒ කියන්නේ දැකපු කෙනාමයි මේ ෆොටෝස් වල දැකපු කෙනාමයි මාත් එක්ක කෝල් ෆෝන් එකෙන් කතා කරපු කෙනාමයි කියලා මට හිතුණා අයියගේ බර්ත්ඩේ එක දවසේ තමයි අපි දෙන්නා ඉස්සෙල්ලම මීට් උනේ. ඒ වෙලාවේ බර්ත්ඩේ එක දවසේ ඉතින් මටත් හරි ආසාවක් තිබ්බා බර්ත්ඩේ එක දවසේ මේ උදාරිය හම්බෙන්න. එහෙනම් අපි ගිය දෙකෙන්ම පර්මිෂන් එක අරගෙන හම්බුණා ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වයර් එකට ගිහිල්ලා අපි දෙන්නා හම්බුණා. මම එක්සලම් ගියා යාගේ වැඩ කරන තැනට ගිහිල්ලා යා එක්කන් ආවා. යනකොට සෑහෙන මං අද එදා නිවාඩුවක් දාලා තිබ්බේ ඔෆිස් එකේ සෑහෙන ගුරුවරකම් අරන් ගියේ එයා හම්බෙන්න යනකොට ඒ වගේම ඔෆිස් එක යන වෙලාවට ගිහිල්ලා එතනින් අපි දෙන්න හම්බුණා එදා ඇත්තටම මගේ බර්ත්ඩේ එක දවසේ ඉඳලා ඇත්තටම එයාව දකින්නවත් එක්ක මට ඉතින් එයාගෙන් gift එකකුත් හම්බුණා ඒක අද වගේ මතකයි මට එහෙම හම්බෙලා අපි දෙන්න ආශ්‍රය කරගෙන යනකොට මුල දවස්වල ෆෝන් එකෙන් කතා කරනකොටයි දැන් කතා කරනකොටයි දෙකම එක වගේ ඒ අයියාගේ ගත්ත ගුණ එහෙම කියලා මට තේරුණා මම ගොඩක් බලාපොරොත්තු වුණේ මං ගැන ගොඩක් කෑරින් එහෙම කෙනෙක් ඒ කියන්නේ මට වැඩි තේ ගොඩක් තේරුමක් තියෙන එහෙම කෙනෙක් මම ඇත්තටම මමත් ආදරයක් බලාපොරොත්තුෙන් හිටපු එක්කෙනෙක් ඒ වගේම ඉතින් ඒ ආදරය බලාපොරොත්තුෙන් හිටියා කියලා ඒ ඉස්ලාම ගියේ මෙයා බලන්න හින්දාම මෙයාට කැමති වෙනවා කියන අදහසෙන් මම හිටියේ නැහැ
මොකද කවුරුනත් අපි හොයලා බලලා ඒක තේරුම් ගත යුතු එක්කෙනෙක් විදියට මම ඒක ටික කාලයක් අපි දෙන්න කතා කරලා මේ ඉස්සරහා ගැන අපි කතා කරමු කියන ඒක තමයි අපි දෙන්න මුලින්ම හිතුවේ टीक काल कनकोट अभी तिन्ट तिना एक सीएड सीया कपि तिना कथाभागल अग्रीवना मेक विवाह दक्वा पिवर्तने व्यूतिन पीरनेट अभी तिना मेडिकल नोया अभी तिना एक आवा උදාරයාගේ වෙඩින් එකේ අලංකාරවත් උඩරට මනාලියක් විදියට තමයි හැඩගැන්විලා හිටියේ. උදාරගේ බියුටිෂන් විදියට කටයුතු කරේ නිෂි හඳුන් නැතිගේ. නිෂි උදාරි වාගේ ළඟට එනකොට යාට අයිඩියා එකක් තිබ්බද උඩරට මනාලියක් විදියට තමයි හැඩගැන්වෙන්නේ කියලා. ඔව් උදාරගේ හැමතිස්සෙම යගේ ඩ්‍රෙසින් කටයුතු හැම දෙයක්ම හැමතිස්සෙම ඉල්ලුවේ මේ මට සම්ප්‍රදායිකව රැකෙන උඩරට මනාලියක් කියන ඒකෙදි. මොකද මුළු ටීම් එකක් ගත්තොතින් මං හිතන්නේ මල්ලි ගැඳුම් මේවා කරනකොට මොකද සාමාන්‍යයෙන් මගේ ගාවට එන කෙනෙක්ෙන් මං හැමතිස්සෙම එයාට ඉස්සෙල්ලාම හොඳටම ගැළපෙන දේ ගැන කතා කරනවා උදාරිගේ ඒ මූණවර ඒ දේවල් එක මං හිතන්නේ උදාරිගේ තිබ්බයි සම්ප්‍රදායිකත්වයට ගැළපෙන පර්සන්ටි එකක් ඒකත් එක්ක උදාරිගේ කිව්වම මං කැමති මෙහෙම කියලා මම කිව්වේ ඔව් ඔබට ගොඩාක්ම හොඳට ඒක ගැළපෙනවා කියලා ඒදි මං හිතන්නේ එතනින් දැන් තමයි අපි ගොඩනැගුනේ कैंडीन का कुहमद दिग्गट में कंटिन्यूअस्ली आगे वेडीन का उड़राट क्रमेट हेडगैन में निकल එවගේම තමයි නිෂි උදාරිගේ කැන්ඩියන් එක ඉතාමත් සුවිශේෂී කැන්ඩියන් එකක් තමයි නිර්මාණය කරලා තිබුණේ උදාරිගේ සාරීක තෝරගන්නකොට මං හිතන්නේ මම ගොඩක් මොනපාපු ප්‍රශ්න කීපයක් තිබුණා උදාරී හැමතිස්සෙම කැම්තුනේ අපි හැමදාම දකින ඒ විදිහ සාරීකක් නෙමෙයි ටිකක් වෙනස් සාරීකක් දැන් අපි සාරී කීපයක් බැලුවම ඒක හැමතිස්සෙම මොකද ඒව ගොඩාක් අලංකාර ලස්සන සාරී එකක් වටිනාකමෙන් වැඩි උදාරී කිව්වේ මේ වගේ ඒවා අපි දැකලා තියනා නේද අපි මේ මෙතන මේක දැක්කා නේද ඉතින් එතකොට මට ඇතර මම ලොකු අපහසුතාවකට පත් වුණා यानी खबदाक दखल नती दयाकुले मम कुहम निर्माण कटयुत करकेला मंगिताने ब्रिचन स्कने हेमतिसम तीयन नौने मंग अवसान तीरने कृपिकाक्तम अभी पावचिकल तीयन मे मटीरियल एक अमेरिकन लेसिका एक टीका मिलादिक हेमेका बट एक मंगिताने बीरलु गतिक तीयन खट्वक උදාරිකේ අර කැන්ඩිනේකේ සම්ප්‍රදායිකත්වය රැකෙන මට්ටමට මට ගෙනියන්න පුළුවන්කම තිබුණා කියලා මම විශ්වාස කරනවා උදාරිකේ අපි සාරීක තෝරගන්නකොට අතර හැමදාම දකින 70 සාමාන්‍යයෙන් 3 quarter sleeve එකක් දකින්නේ මෙහිදී මම උත්සාහ කරා උදාරිට දිග අතක් ගන්න මොකද මං කිව්වා උදාරි හැමදාම දකින දෙයට වැඩි එයා කැමති වුණා කියලා වෙනස් දෙයක් කරන්න එහිදී උදාරි ගොඩාක් උසමහත යුවතියක් නොඋනත් ඇගේ පෞෂ්‍ය තුල තිබුණ හරි කෙලින් ශරීරයක් එදි මං හිතන්නේ ඒක නිසා උදාරි වැඩි උසක් නැති වුණත් මං හිතන්නේ මේ පෞෂ්‍ය තුල තමයි අපිට දිග අතකට යන්න පුළුවන්කම ලැබුණේ හැම යුතකෙම මං හිතන්නේ අරමුණ වෙන්නේ තමන්ගේ මංගල දිනේදී ඇත්තට හැමෝගෙම කතාබහට ලක් වෙන ආකාරයට ඒක අපි දෙපැත්තකට ගන්න පුළුවන් හේතුව කියන්නේ හොඳ පැත්තට සහ නරක පැත්තට ඇත්තටම ඇයට ඕනකම තිබ්බේ බොහොමත්ම චාම් සම්ප්‍රදායික මනාලියක් වෙන්න ඒතර අපි හැමදාම දැක්ක net දැන් මං හිතන්නේ අපේ මේ කාලේ යන ට්‍රෙන්ඩ් එක नेट पिटाक समग एक नेतुव क्यूवे मट वेनास्कामाक एक तेन्नो निकले हिदी मांगताने दिग अत एक मांगताने फुल कट्वक स्लीवे का इवतिर तम्हे मांगताने उदारिगे अपी हैट्टे डिजाइन करे अनुष्का तम मंगल उत्सव दवसेदी
තේජාන්විත මනමාලයේ ලෙස සැරසී සිටි PVS ජයරත්න ආයතනය විසින් නිර්මාණය කරපු ඉතාමත් අලංකාර මුල් ඇඳුමකින්. දැන් මගෙත් එක්ක ඉන්න මේ ආයතනයේ ග්‍රේෂන්. ග්‍රේෂන් මට මුලින්ම කියන්නකෝ මේ අනුෂ්ක සඳහා නිල් වර්ණයම තෝරා ගැනීමට විශේෂිත වූ හේතුව මොකද්ද? ඔව් හිරා. අපිට මෙතනදී උදාරිගේ ඩ්‍රස් එක ගැන සැලකිලිමත් වෙන්න සිද්ධ වුණා අපේ අනුෂ්කට මේ නිරම ඇඳුම තෝරා ගනිද්දී. මෙතනදී අපේ උදාරි තෝරගෙන තිබුණේ සිල්ව ජොලරි සමග සුදට පුරේ නැත්නම් වයිට් කලර් එකට ඉතාමත් ආසන්නෙන් යන සාරියක්. එතකොට අපිට සිද්ධ වුණා අපේ ග්‍රූම්ව එහෙම නැත්නම් අපේ ග්‍රූම්ව මේ සුදු සාරියට සහ සිල්ව ජොලරි සෙට් එකට ඉතාමත් ආසන්නයෙන් ගැළපෙන ආකාරයෙන් ඉලමේ ඇඳුමක් ලබා දෙන්න. එතනදී අපේ ආයතනයේ සතුව තිබෙන ඉතාමත් පෙරණි ट्रेडिशनल किवोत निमेरदी सिंह रूप देखा सहित इदिरीपास लियवेल बोर्डर सहित इतामत अलंकार निल्वारने नियुत यंदुमा अनुष्कट अपि तोरगत्ता मेतनदी तव बेरारुं कट उत्तकुने अपे अनुष्क के ग्रूप पेक एतकोट बेस्मनला हतर दिनेग्यें नियुतु संपूर्ण पस दिनेग्यें नियुतु ग्रूप එකක් තමයි හිටියේ. මෙතනදී අපිට තවත් වැදගත් දෙයක් වුණේ අපේ මේ ගෲප් එකේ අනුෂ්කව අපේ ගෲම්ව මේ ගෲප් එකේ කීප දෙනා අතරින් වඩාත් හොඳින් පෙනීමට සහ වැඩි ප්‍රමුඛතාවයක් ලබා දෙන්නට. ඒ සඳහා තමයි අපි මේ අනුෂ්කගේ ඇඳුමට ඉතාමත් පිරුණු සිංහ රූප වලින් හැඩගැන්වුණු අපේ ආයතනයේ සතුව තිබෙන ඉතාමත් पेरणी क्यूत निवेदी अतर मे अलंकार सिंह रूपलिंग युत नीलमे लबादीमत इतने एक्म ब्लू कलर गौना ग्रूंगे अपे अनुष्क अंदुम इत डार्क कलर के अपे बेस्मलू ब्लू कलर के इतम आसन्ने ला निर्णय युदागंड अभी कटयत कला उन्न आकार अनुष्क तेजान्वित मनाल क्लेस PVS ජයරත්න ආයතන විසින් නිර්මාණය කරපු මුල් ඇඳුමින් සැරසී සිටී. කිසි කොම්මල උදාරිගේ මේකප් එක වගේම හෙයා ස්ටයිල් එක කරේ. ओमुतु मंगिताने अपे हमदाम कथा करने के तमाय मेकअप एक अपे हमदाम कथा करना वगे ब्राइडल मेकअप एक ब्राइडल मेकअप एक माय यदि मेकअप एक मंगिताने उदारिगे पाविच कल तेने ऑयली बेस एक कटे पाविच करने का के ब्राइड के ने के मंगिताने के आरक्षा कर गनी में बड़ा अत्वेदगत मुकद एक कल पैवत मक्ति एन्नोने मुकद वेरीने की वर मैंने कांग होंगी यदि मंगिताने ब्राइडल मेकअप एक गैन कथा करते हैं कथा करते ऑयल अडवे विधिये मेकअप एक अपी पाविचिकल उदारी वाल आसन करगाता एगे हेड्रेस एक सह हेयर स्टाइल एक यदि मंगिताने बहुमात्म सांप्रदायिक अपी पाविचिकन कोंड गेडिये गहलाती है हेयर स्टाइल एक यदि अपी कथा करोत हेड्रेस एक उगलांट दाकिन लैबेन मंगिताने दुर्लभम हेयर्स हेड्रेस एक तमाय वेती एन्ने हेड्रेस एक चूटी चूटी इद्द पोहोटु गुडो किंग तमाय सामान्यत वेलाती एन्ने एक मंगिताने अर एक वार कीप देने एक करान्न बैरी बहुमात्म कलातुर किंग अपिर ब्राइट किनेक वेनुवें पाविच करान्न पुलवान देया निशि कुम्मद उदारिगे ब्राइड्समेट लगे आट गैलपेन वेदियर इतामत लसनट हेडगेन्नुवें उदारी मंगिता ने मंगर क्यू आवागे उदारी देवाल थोरा गया मेरी मंगते उदारी हरी पारिसंगुना गुडाक रेफरेंस कर लम एक थानकट आवे एहदीत मंगते ब्राइट्स मिस लगे कॉलेज वेदीत अभी हेमदाम नोदकिन पाठ की प्याक तोरगा उत्साह करा यदि मंगते दम सह नील की पाठ देख तमाय अभी तोरगाते ब्राइट्स मिस हतर तेने पाविचिकर बेस्मन हतर केक् अभी तो पुलवांतर अभी उत्साह नीलमे एंधुम थुलती है दया ब्राइस मेस टीका याकर गाकोटे टीम वाइज एक गातम एक हरी लसन है समहर के टोटली कंट्रास्ट इफेक्ट्स वल्टा एक मम सुंदर न्याय के लखनवा मे बट अर विद्य मंगिता ने वेडी चांबवा गिन देनवा मंगल उत्सव एकट यदि ब्राइस मेस हतर देना मंगिता सुदनम करे सांप्रदायिक कारेट सामान्य कैंडी ने का यदि मंग एक थावे का क्या नोने पोट एहम पाविच करने कुट अपी अंगल हतलिस पहाम नेतु मंगिता ने फाटू पोटा पाविच कर लाती है ना
एक हमति से मंगिताने उंगे सुंदरत्व गुडाक अरे पोत्तील पोत्तील गान वैडिये मंगिताने पटु पोटाक वैडी खाले लियाक देनवा के विश्वास करना ब्राइड्समेड्स लाट वेडिंग एक विलाव मम या उदारी उदयपांद्र अत्र सिनेमा ग्रैंड के दाकी मम अत्र उड़गी मुकद ये तरह लसन मम या वक्का मुकद मंग इतर काले कथाबाहकरपू उदारी अमुतम विधियाट अमुत लसन मम उदयपांद्र देख मट कियागन बेरी सतुटक कुमारी निशिया की पांदर दोलाही नंग अपे ड्रेस करे हुआ होटले पवति अनुष्के उदारगे मंगलोत्सव इतना अलंकार डेकोरेशन कर लिबे लसन फ्लोरा आयतने मे डेकोरेशन बार काटे तो करें मुदित मुदित की आना मुणवागे थीम अणुद मे डेकोरेशन करें अतम उदारी अनुष्का लसन फ्लोर आयतने टावे ओन हिते थीम खदागने तिबुण अतम उदारी तम ऐतने गोडक कपिटेक वेडकली मे थीम कोहमदे याग हिते तम ऐतन थीम तिबुण याट ओनुने खास थीम कट मे वेडिन के ओक्कम डेकोरेशन स्टिक करगन्न फेरी टेल खासल मे देखम सम्मिश्रणयक वेच्च विवाह उत्सवेक डेकोरेशन्स गन्न तमय उदारीट ओन वेला तिबुणे ए अणुव तमय इतिन अपि साकाच्छा कले कोहमद मेक कर अनुष्क कैंडियन विधिट नीलमे उदारी कैंडियन विधिट मे नीलमे गेलपेन्ना मे देवा करात्र अभियोग अकुना ये अणु थिंग अभी गुडा खता करला स्केच करला एवा विनस्कर्ल तमाई मे विधिट उदारगे अनुष्क विवाह उत्सव डेकोरेशन सलसम करगण पूर्वांकम डेकोरेशन वड़ात्म अवधान से यमुन देखाई पोर्व सेट बैक ऑयल लैंप मे दीवा कुहमद मे थीम अणु डेकोरेशन करे अत्यम मेकेदी विशेष अनुष्क गोडक नीलमेंद एक तमें अपट लुकुम अभियोगे उन्नीक हिंद अपिहित पोरुआई ऑयल लैंपेकाय ट्रेडिशनल थीम ट्रेडिशनल विधिट में तियागेन वोक्वेक सिटी बैक मे देवल टीका वेस्टर्न विधिट खासल मे आकृति अतिवेन विधिट करान एनु अभी पटंगत्ते अत्यम एंट्रंस एंट्रंस अभी खासल अतुलेन दुरटु अक्वागे स्ट्रक्चर कक् निर्माण कल्ला मुदारगे वर्ण भाविता कल्ला फ्लवर्स देखे सम्मिश्रण कपी एक तो कला वोक्वेकट वोक्वेक पोर्वटे पोर्व ट्रेडिशनल नम ट्रेडिशनल उदारी तोरगन ज्युवेलरी कले कोई सिल्वर कला पोर
පෝරුව තනිකරම සිල්ව කලර් ස්ට්‍රක්චර් එකකින් අපි නිර්මාණය කළා. එතනදී කැටයම් සහිත පෝරුවක් වුණත් අර වෙස්ටර්න් හෝල් එක ඇතුලේ තියෙන කාසල් තීම් එකත් එක්ක බ්ලෙන්ඩ් වෙන ගතියක් ඇති වුණා. මොකද පෝරුව සම්පූර්ණයෙන්ම සිල්ව කලර් කරපු හින්දා. පෝරුවත් එක්කම ඔයිල් ලෑම්ප් එකත් ට්‍රැඩිෂනල් පිලේ එකක් යූස් කරගෙන ඒකටත් මේ සිල්ව කලර් එක එකට සම්මිශ්‍රණය කරලා කරන්න අපිට පුළුවන්කම ලැබුණ ඔයිල් ලෑම්ප් එක. මේ දෙක ඉතාමත් හොඳින් කැපී පෙවුණා විවාහ උත්සවයේ තිබුණු අනිත්‍යවත් එක්කම. ඒ වගේම සෙටිබැක් එක. සෙටිබැක් එකේ තමයි අපි තීම් එක සම්පූර්ණයෙන්ම විහිදුවා දැක්වේ මෙන්න මේකයි තීම් එක කියන එක. විශේෂයෙන්ම කාසල් එකක ඉස්සරහා කොයි විදිහට දෙන්නේ ඒ වගේ ආකෘතියක් නිර්මාණය කළා ඒකත් එක්ක ටිකක් මේ වගේම වැල් ಜಾති ඒ වගේ නැචරල් පැත්තට බර වෙන්න ගස්වල කොට මේ දේවල් එක්ක එකට මිශ්‍ර කරලා තමයි සෙටිබැක් එක උදාරිත් අනුෂ්කත් වෙනුන් අපිට කරලා දෙන්න අපි කරලා දුන්නේ. ඒ විතරක් නෙමෙයි ඇත්තටම අපිට එදා අභියෝගයක් වෙලා තිබුණා කොහොමද ශාලාවේ ඉඩ හැම දෙයකටම වෙන් කරගන්නේ කියලා. මොකද අනුෂ්කත් උදාරිත් මේ ෆන්ක්ෂන් එකේ ගෙස්ලා ගොඩක් හිටියා මේ ටේබල් වලට පෝරුවට වෝක්වේ එකට එන්ට්‍රන්ස් එකට මේ හැම එකකටම ඉඩ දුන්නට පස්සේ කොහොමද හෙඩ් ටේබල් එකක් මේ ඉඩ ඇතුලේ මැනේජ් කරගන්නේ කියන එක අපිට අභියෝගයක් වුණා. ඒ අනුව තමයි අපි සාකච්ඡා කළා අනුෂ්කත් උදාරිත් එක්කම අපි නිර්මාණය කළේ හෙඩ් ටේබල් එකත් සෙටිං බැක් එකත් එක්කම එකට අනුගත කළේ කාසල් එකේම කොටසක් බවට හෙඩ් ටේබල් එකත් පත් කළා අනුෂ්කත් උදාරිත් ඒකේ කාසල් එකේ දොරටුව ගාව වාඩි වෙලා ඉඳිද්දී බ්‍රයිස් මේට්ලා බෙස්මන්ලේ ක්‍රූ එක ඔවුන්ගේ දෙපැත්තට යන විදිහට නිර්මාණය කරන්න අපි පුළුවන්කම ලැබුණේ සෙටි බැක් එක වෙනුවෙන්. ඇත්ත මේක ගොඩක් ලස්සන වුණා එදා දවසේ හැමෝම මං හිතන්නේ ඒක ගොඩක් ඇප්‍රීෂিয়েට් කළා. ඒ වගේ මේ ඉඩ ගොඩක් මැනේජ් කරගන්න පුළුවන් වුණා. ඒ කරපු වෙනස්කම් නිසාම ගොඩක් යුනික් වෙඩින් එකක් බවට අනුෂ්කගේත් ඒ වගේම උදාරගේත් වෙඩින් එකපත් කරන්න අපිට පුළුවන්කම ලැබුණා. විශේෂයෙන්ම මං කියන්න ඕනේ අනුෂ්කත් උදාරිත් ලස්සන ෆ්ලෝරා ආයතනය අපිව තෝරගත්ත නිසා මම හිතනවා තු ඇත්තම එදා දවසේ ඇවිල්ලා හිටිය ගෙස්ලට ඒ වගේම මේ වැඩසටහන බලන ඔබටත් ඒක සාක්ෂි දරાવી තාමත් ලස්සන විවාහ උත්සවයක අසිරිය විඳින උන්ටත් පුළුවන්කම ලැබුණා. ඇත්තටම අපිට හිතාගන්න බැරි වුණා අපි හෝල් එකට එන්ටර් වෙද්දී මේ අපි ඩිසයිඩ් කරපු ඩෙකරේෂන්ස් මැද කියලා ඇත්තටම හරිම ලස්සනයි. एंट्रेंस के इंदलाम वॉकवे के सिटी बैग पोरुव हॉल डेकोरेशंस लाइट्स हम देम हंदटम तिबुना गोडाक म लस्सनाई आपोय गोडाक अपिट किवा हरी लस्सनाई कियला एगोलत गोडा सेटिस वेडिंग एक गेन फोटोस् नो वीडियोस् नो बार दिन गुडकाल हेवा ओम होने को कौमारी अपे अम्मी के कंटैक्ट है किंग दम्मिकडी अलविस्किया फोटोग्राफर होयागन हमबुना एक दस कौमारी ममाई अम्मी इतने गिया दम्मिकाई ये अभी कथा करा गुडकला कथा करला अभी टोन विधिय प्री शूट्स ओन विधिय मत ओन तीपुर प्री शूट्स देखा गेकरा
මායම්මේ ධම්මිකයිය ගොඩක් වෙලා කතා කරලා ඊට පස්සේ ඇත්තටම ධම්මිකයිට අපි මේ වැඩේ බාර දුන්නා. ඔව් ඉතින් ධම්මිකත් එක්ක අපි කතා බහ කරනකොට ප්‍රීෂූට් දෙකක් කරන්න ඕන කිව්වහම ඉතින් මට වුණා මං කැමති හින්දි සින්දුවක් මූලික කරගෙන මෙයා උදාරි කැමති වුණා ඉංග්‍රීසි සින්දුවක් කරගන්න. ඒ හින්දා අපි තැනක් හොයනකොට ධම්මිකත් එක්ක අපි ගියා ගාලේ ලයිට් හවුස් එක ඒ ඒරියා එක අරගෙන අපි ලස්සන සීන්ස් ටිකක් කරලා ප්‍රීෂූට් දෙකක් එදා වීඩියෝ කරා. අනුෂ්කගේත් උදාරිගේත් සොඳුරු මංගල උත්සවයේ සොඳුරු දසුන් ඇතුළත් වෙඩින් වීඩියෝ එක වගේම වෙඩින් ඇල්බම් එක නිර්මාණය කරේ ධම්මික ඩල්විස් ෆොටෝග්‍රැෆි ආයතනය. ධම්මික අපි දැක්ක ඉතාමත් අලංකාර ප්‍රී ෂූට්ස් දෙකක් ඔබ අතින් නිර්මාණය වෙලා තිබුණා. කොහොමද මේ දේවල් නිර්මාණය වුණේ? මුලින්ම අනුෂ්කත් උදාරිත් ස්ටුඩියෝ එකට ඇවිල්ලා මාත් එක්ක කතා කරගත්ත කොයි විදිහට ඒගොල්ලන්ගේ ප්‍රී ෂූට් එක කරන්න ඕනේ කියලා අපි ඔවුන්ගේ අදහස් විමසුවා. එහෙදි ගොඩක් වෙලාවට ලයිෆ් ස්ටයිල් එක ඉස්මතු වෙන විදිහට ප්‍රී ෂූට් එක කරන්න මම තීරණය කළා. අනුෂ්ක මේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධයි. ඒ නිසා අපි ඒක ඔහුගේ ඒ ක්‍රීඩා කරන ආකාරයත් ගොඩක් වෙලාවට ප්‍රී ෂූට් එකේ පාවිච්චි කළා තිබුණා. ඒකේ විශේෂත්වයක් ගොඩක් තිබුණා. ඒක වෙඩින් එක දවසේ ප්‍රදර්ශනය කරනකොට ගොඩක් අය ගැන කතා කරගත්තා. මම හිතන්නේ ඒක තම අලංකාර ආකාරයට සිද්ධ වුණා කියලා මම හිතනවා. ප්‍රී ෂූට් එක ඔවුන්ගේ අවශ්‍යතාවය අනුව ඒ වගේම තමයි ධම්මික මෙම මංගල උත්සවයේ විශේෂ අවස්ථා ඔබ විසින් කැමරා කාචයේ මොන ආකාරයෙන්ද සටහන් කරගත්තේ? මුලින්ම අපි ඩ්‍රෙස් කරන තැනට ඡායාරූප ගන්න ගියා. නිෂි හඳුන්නේ තමයි ඩ්‍රෙස් කරේ. අපිට ඕනලා තිබුණා ඒ ඩ්‍රෙස් කරන තැන ඉඳලම ඡායාරූප ගන්න. ඒකට මූලික හේතුව තමයි ස්ටෝරි බුක් ක්‍රමයේ ඇල්බම් හදන නිසා. ආරම්භ කරන තැන ඉඳන්ම ඡායාරූප ගත්තොත් ඒක ගොඩක් යෝග්‍ය වෙන නිසා අපි මුලින්ම නිෂිගේ තැනට ගිහිල්ලා ඊට පස්සේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ තමයි මංගල උත්සවය තිබුණේ. ඉදි පැය 3ක විතර ඡායාරූප ගැනීම කළා. ලොකු සහයෝගයක් ලැබුණා අපිට මංගල උයලගෙන්. ඔවුන්ගේ සහයෝගය නිසාම හොඳ නිර්මාණයක් කරන්න අපිට ගොඩක් අවස්ථා ලැබුණා. මේ වගේම ඉරන් වීඩියෝ ෂූට් එකක් අපි කරන්න ගියාම වෙඩින් එක දවසේ ගොඩක් පහසු වුණා. මොකද ඊට ඉස්සෙල්ලා අපි ප්‍රී ෂූට් එකක් කරලා තිබුණ නිසා අපිට ගොඩක් හිතවත්ලා තිබුණේ ලේසියෙන් වැඩේ කරන්න පුළුවන් වුණා. ගොඩක් වෙලාවට අපි කැමරා දෙකක් වීඩියෝදී පාවිච්චි කරා. ඒකට ගොඩක් ප්‍රධානම හේතුව වෙලා තිබුණේ කෝණ දෙකකින් වීඩියෝ කරොත් එහෙම ඒකේ විවිධත්වයක් දකින්න පුළුවන් නිසා. මංගල උත්සවයකදී ඡායාරූප විශාල ප්‍රමාණයක් අරගත්තත් මේ ස්ටෝරි බුක් එක නිර්මාණය කිරීමේදී පාවිච්චි කරන්නේ සීමිත ප්‍රමාණයක්. ධම්මික මේ සිලෙක්ෂන් කරන්නේ කොහොමද? ඔව් මෙහෙමයි. ගොඩක්ලදී අපි මංගල උත්සවයක් ගිරනකොට ඡායාරූප 1500ක්ට 1000කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒකෙදී අපි ගොඩක්ලට තෝරගන්නේ හැමතිස්සෙම අවශ්‍ය කරන ටික. ඒකට අපි ගොඩක්ලට මංගල යුවලගෙම්ම ඒකට අවශ්‍ය කරන මොන වගේ ඡායාරූපද අවශ්‍ය කියන එක ඔවුන්ගෙන් විමසලා බලනවා. එහෙම නැත්නම් ගොඩක්ලට අපි යෝජනා කරන මෙන්න මේ වගේ දේවල් මේක ඇතුළත් වුණොත් හොඳයි කියලා. ගොඩක්ලට ඩීටේල් ෂොට්ස්, ඒ කියන්නේ සාරියේ ඩීටේල්ස්, මාල මුදු වගේ දේවල් වල ඩීටේල්ස්. මොකද පස්සේ කාලෙදී ඕන ඒවා නරඹන්න ගියාම ඇල්බම් එකක් දකිද්දී මතක් වෙනවා මෙන්න මේ වගේ දේවල්. මොකද එක එක කාලවලදී එක එක ජෙනරේෂන්ස් වලදී එක එක විදිහ අලුත් අලුත් නිර්මාණ හැටි වෙනවා. ඔවුන් පාවිච්චි කරේ මොන වගේ දේවල් කියන එක බලා ගන්න ඔවුන්ට අවස්ථාව ලැබෙනවා ඇල්බම් එකකදී. ඒ වගේම ඔවුන් පාවිච්චි කරපු හැම ස්වභාවිකම ඉරියව්වක්ම ඡායාරූප වල ඇල්බම් එකක තිබුණොත් ඔවුන්ට ඒක පසු කාලෙකදී බලලා සතුටු වෙන්න පුළුවන්. අපිත් එක්ක ඩිස්කස් කරලා අපි තීරණය කරනවා මෙන්න මේ වගේ දේවල් ඇල්බම් එකට දැම්මොත් හොඳයි කියලා. ගොඩක් වෙලා අපිම හදලා ලේඅවුට් එකක් පෙන්නනවා. ඒකෙදී ඔවුන් එකඟ වුණොත් මේ ඇල්බම් එක සතුටුදායකයි කියලා අපි ඒක ඉදිරියේදී print කරලා ඔවුන්ට ලබා දෙන අවස්ථාව අරගන්න. අනුෂ්කටත් උදාරිටත් සදා නොමකන මතක සටහන් ඇතුළත් වෙඩින් වීඩියෝ එකක් වගේම වෙඩින් ඇල්බම් එකක් නිර්මාණය කළ දුන්නේ ධම්මික ඩල්විස් ෆොටෝග්‍රැෆි ආයතනයයි.
උදරට මනාලියක් විදියට හැඩගැන්විලා හිටපු උදාරි එයාගේ ගොයින් එකේ ලස්සන ඩ්‍රෙස් එකකින් තමයි සැරසිලා හිටියේ. නිෂි කොහොමද මේක ප්ලෑන් කරේ? උදාරිගේ වෙඩින් එක වන් ඩේ ඉවෙන්ට් එකක්. ඒක එක දවසින් නිමවට පත් වෙන එකක්. ඒදී උදාරි වෙස්ටර්න් එකක් කියලා කිව්වමත් මං හිතන්නේ මගේ පැත්තේදී මට කියන්න පුළුවන් ටික. මොකද ඒක ඇත්තටම හරිම ඩීසන්ට් ඩ්‍රෙස් එකක් වෙන්න ඕනේ. सांप्रदायिक लसन उड़ाट मनालिया के पाटम कने शंकर शीली कने वेस्टर्न अंदुम की मदने मगे पौद्यलिक दास वे गेलपेन अंदुरादित अतरम अभी सल मगे ब्रैडलिक तोर नो वगेम उदारी कमती हेमदाम हेमतनम दकीन वगे अंदुमा कदीन यदि वब दकीन पुलवाण यदि पावजिकारे प्रिंटेड मटीरियल काकन अंदुमा ඒටි පාවිච්චි කළ තියෙන ජුවලරි එහෙමත් මං හිතන්නේ බොහොමත්ම සිම්පල් දෙකකින් තමයි අපි කරන්න ලෑසි කරලා තිබුණේ. හෙයාර් ස්ටයිල් එක හැමතිස්සෙම උඩරට මනාලියක වෙලෙස හැඩගැන්විලා ඉන්න යුවතියකගේ අපි තල්ලක් රඳව ගන්න මං හිතන්නේ ගොඩාක් හෙවි හෙයාර් ස්ටයිල් එකක තියෙන්නේ. මොකද ගොඩාක් බෑක් හෝම් කරපු. එයින් මං හිතනවා බොහොමත්ම අමාරුවෙන් උදාරි ආස වෙලා තිබ්බ ඒ සුන්දර වෙස්ටර්න් ඒ ලුක් එකට මංගිතනේ මාරු කළා. එහෙදි අපි පාවිච්චි කළ තිබ්බේ ඇගේ කොණ්ඩෙත් සමගම මං හිතන්නේ හෙයා විග් එකක්. ඉතින් මං හිතනවා මේ දෙක හොඳට හොඳ කොම්බිනේෂන් එකක් කියලා. يعني කාටවත් කඩන දෙන්න දෙන්න ප්‍රමාණයට. ඉතින් පාවිච්චි කරන මල් පවා මං හිතන්නේ හෙඩ් ඩ්‍රෙස් එකේදී බොහොමත්ම සිම්පල් දෙයක්. මොකද අපි පොඩි කාලයක් වේලාවක් ඇතුළත මේව කරගත්ත. උදාරිගේ මංගල දිනේදී මං හිතන්නේ එයා උදාරිගේ සිතේ පෙරදී ඇගේ බ්‍රයිඩල් එකත් ඇගේ ගුයින වේකත් කළ දෙන්න මට පුළුවන් වුණා කියලා මං විශ්වාස කරනවා. ආකාරයට තමයි උදාරිගේ වෙඩින් එකේ උදාරි ගොයින වේකෙත් ලස්සන මනාලියක් විදියට නිෂේ හඳුන්නේ තිගේ විසින් හැඩගන්වලා තිබුණේ. මුල මත හස්සේ ඔබ මට පෑවේ විහිදා පෙන් ආරාජනේ ඉංගියෙන් වාගේ රහසින් කීවේ සනසීමයි මේ ජීවිතේ होटले पवती अनुष्के उदारी मंगल उत्सव इतना विनसाकारी केक स्ट्राक्चर तमें निर्माण करें मे केक स्ट्राक्चर निर्माण करे तनुजा तनुजा अनुष्का उदारी त्वागे लंगट इनकोट मे केक स्ट्राक्चर पीलिबंद मुणवागे ऐडिया मस पहा तेदी तम हम विनावे इनकोट इगुलांगे ऐडिया तिबुना इगुलांगे अन्नी फैंटसी थीम के इतने मट करा तिबुनी मगे स्ट्रक्चर्स बल्ले पास इगलांट विनाश विधेयक कोल थिंग कासल स्ट्रक्चर करते मैगुलांगे हिते आसाव तिबुनी कासल तेगलांट उन्न विनाश विधेयक करा मुगद अपिकप कासल इगलांट उन्न तटूके पिलर्स हतरा कुंग कासल हिटन विधेयट करा इधं अनुष्के अनुष्के तुदारी कमेता अभी यदागूड कथा बहकरलागुलांगे ऐडियास तरगन मगे ऐडियाज वाली काशस्ट्राक्षर के दाटे कर अनुष्के तुदारी मंगलोत्सव इत अलंकार केक् स्ट्राक्षर का मे आकार तनुज निर्माण कर උඩරට මුල් ඇඳුමින් සැරසී සිටි අනුෂ්ක ගොයින් අවේකේදී සැරසී සිටියේ අලංකාර යුරෝපීය ඇඳුම් කට්ටලයකින්. දැන් මගෙත් එක්ක ඉන්නවා එහි නිර්මාණකරු රූම් ස්ටෝරි ආයතනයේ මාල් ෆනෑන්ඩෝ. මාල් අපිට මුලින්ම කියන්නකෝ අනුෂ්ක මොන වගේ අයිඩියා එකක් ඇතිවද ඔබ ආයතනයට පැමිණියේ? ඔව් ඇත්තටම හිරන් අනුෂ්කත් උදාරිත් අපේ දෙහිවල රූම් ස්ටෝරි ආයතනයට පැමිණිලා සියලුම දේවල් ලෝන් දැක බලාගෙන සාකච්ඡා කරලා තිබ්බා. කොහොමද මේ අලුත්ම විදිය කන්සෙප්ට් එකක් ඔවුන්ගේ වෙඩින් ෆන්ක්ෂන් එකේදී ප්‍රතිනිර්මාණය කරගන්න කින්දේ පිළිබඳව. ඇත්තටම උන් අපොයින්ට්මන්ට් එකක් ලබාගෙන දෙවන දිනේදී මා හමු වුණා. එතෙන්දී ඇත්තටම මං හැම කපල් එකකින්ම අහන ප්‍රශ්න ටිකක් තියෙනවා. කොහොමද ඔබ මේ එන්වයරන්මන්ට් එක ඕගනයිස් වෙලා තියෙන්නේ? ඉතින් ඇත්තටම කියන්න ඕන අනුෂ්කත් උදාරිත් ඉතාමත් සංවිධානාත්මකව ඉතාමත් ලස්සනට පියවරෙන් පියවර මේ දේ පිළිබඳව මාව දැනුවත් කරා. ඔවුන්ටත් අවශ්‍ය වෙලා තිබුණා තමුන්ගේ මේ ප්‍රථම දිනේ ඉතාමත් කෙටි කාලයක් තුළ මේ ගොයින්නවේ ෆන්ක්ෂන් එක පැවැත්ුණත් එහිදී අලුත්ම වෙනසක්
मैं इन ऑडियंस के टा पेन्ना ने इतने ऐतरम में ग्रूम स्टोरी आयतने विधि टा हम दामत निर्माण करो एक विधि टा मांगी ने इतने मुकदे ऐतरम किया नो ना मैं तक खाले दी इतामा जनप्रिय ताले श्रीलंकीय चरित हैडगानो ने खाले का तमाय ग्रूम स्टोरी आयतने अपसिटिंग ने ඉතින් ඇත්තටම ඒ ආකර්ෂණයට ගොඩක් ශ්‍රී ලාංකිකයින් කැමතියි. ඉතින් මම හිතන්නේ අනුෂ්කටත් අවශ්‍ය වුණේ ඉතාමත් ලස්සන තමුන්ගේ තියෙන පර්සනැලිටි එක වඩාත් බිල්ඩ් අප් කරලා හොඳ සූට් එකක් නිර්මාණය කරගන්න. ඇත්තටම අපි මේ නිර්මාණවලදී ඉතාමත්ම සැලකිලිමත් වෙනවා මේ ෆැන්සි කලර්ස් ටිකක් පැස්ටල් ෂේඩ්ස් බ්‍රයිට් ෂට නිර්මාණය වීමේදී කොයි ආකාරයෙන්ද මීට අනුකූලව ග්‍රූම් ව නිර්මාණය කරන්න කින්ද පිළිබඳව. ඇත්තටම මේ ෆැන්සි ෂේඩ්ස් කොතරම් ලස්සන උනත් ලේඩීස්ලට අපි ඒ ජෙන්ට්ස්ලට යූස් කරනකොට එහි ස්ටෑන්ඩඩ් එකක් තියාගෙන තමයි අපි මේ නිර්මාණ කරන්නේ. ඉතින් මං ග්‍රේ ෆැමිලි එක මැච් කරා මේ ෆ්‍රොක් එකට. ග්‍රේත් එක්ක අපි පීච් කලර් ඒ වගේම බ්ලැක් කලර් යූස් කරා ඉතාමත් අඩුවෙන්. ඉතින් අපි දැක්කා කොතරම් ලස්සනට මේ දේවල් ඔවුන් ප්‍රතිනිර්මාණය කරාද කියලා තමුන්ගේ ප්‍රසන්ටේෂන් එක තුලින්. ඉතින් අපිට ඉතාම සතුටුයි ඔවුන්ගේ ඒ මහන්සිය කැපවීම තුලින් ඔවුන් ඉතාම ලස්සනට මේ දේවල් ඇත්තටම නිර්මාණය කරගත්තා වගේම හොඳින් මේ දේවල් ප්‍රසන්ට් කරා ඇත්තටම ඉතාමත් ලස්සනට මේ දේවල් ඔවුන් සකසා ගත්තා. ඔන්න ඔය ආකාරයෙන් තමයි අනුෂ්ක හැදකාර මනාලියක් ලෙස ග්‍රූම් ස්ටෝරි ආයතනයේ මාල් විසින් නිර්මාණය කරපු ගෝයින් අවේ සූට් එකකින් සැරසී සිටියේ. मंग एत्र फस्ट टाइम उदारियो बलन गए दवासे मम एत्र हितुवे अभी तिना मैरेजिंग एंड वेल मम एत्री दास बलपुर तम इदागे दंग थिंग वेडिंग अभी हर गता ඇත්තට මම හිතුවෙන්නේ මම මට බලන්න ආපු ඉස්සෙල්ලම ප්‍රපෝසල් එක මට බලන්න බලපු ඉස්සෙල්ලම හොරොස්කෝප් එක ඒකම හරි ගියා මමත් හිතුවෙන්නේ මගේ අනාගතේ හිමිකාරයා මෙච්චර ඉක්මනට මේ විදිහට හම්බෙයි කියලා